ඒකෝනේ සමාන විකෝනේ අනුරූප කෝණය. ඇයි මෙහෙම කියන්නේ? එක්ක පුරනේ. ඒ වගේ මතක් කරගන්න ඕනේ මේ වර්ග පාදේ පාඩම මතක් කරන්නේ මේක මතක් කරගන්න. වර්ග පාදේ පාඩම අවතාව බලන ගියා කියලා. එන්නේ පොඩි ලකුණු දෙකක් තුනක් ගන්න වැඩි මොල අමුතු නැහැ. කෙටි එකට අව දෙකයි, දිග එකට අව තුනක්. එන්න පෙර පොඩි අනේ අපි කෙටි එකට අව දෙන්නේ නිකම්ම ලකුණු දෙක අපට යනවා. අගන්න මේකයි. අනුරූප කෝණ මොනවාද සමාන්තර රේඛාවකට AQ සමාන්තරයි BP. ඒක ලියන්න ඕන. මේ විතර ලියව ලකුණු දෙන්නේ නැහැ. ඒ ලකුණු නැති. මේ පේජේ ලකුණු දෙනවා කියලා ලකුණු නැති. x සමානයි y එකත් අනුරූප කෝණ. හැබැයි සමාන්තර රේඛාවකට AD BC. හරි දැන් හරි එම නිසා BCP ත්‍රිකෝණය අංග සමය ADQ ත්‍රිකෝණය අවස්ථාව කෝකෝපා දැන් මේ දෙක වර්ගඵලයෙන් සමානයි කියලා කියනවා. හරි එම නිසා BCP ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි අංග සමය තුනක් මේක දෙකයි ADQ ත්‍රිකෝණයේ වර්ගඵලයට ඕන වැඩි වල කියන්නේ මේ සාකල කියන දැක්ක ලොකු ඉතිරියුත් නැහැ ත්‍රිකෝණ අංග සම නිසා වර්ගඵලය සමාන මේක දැන් මේ දෙක සමාන නැහැ දැන් හරි වැඩියයි දැන් මොකද කරන්න ඕන අපිට මේ රූපයෙන් හදා ගන්න මේ b වැලියුම් එක දෙකකට මෙයාට මෙයාට පොඩ්ඩක් හදා ගන්නවා මෙයාට මේකේ පොර මේක අර දෙන්න අර පොදු වර්ගඵල එකක පොර මේ සිස්ටම් එක අල්ල ගන්නවා ඈ එහෙනම් දැන් කියන්න දෙපැත්තටම a d නැත්නම් a d p d වර්ගඵලයේ දෙපැත්තටම එකතු කරලා a b p d වර්ගඵලය ඈ දෙපැත්තටම එකතු කරලා එකතු කරලා කියන්නේ උඩේ මේක ආපහු කියන්නේ මේක මෙතෙන් දෙක එකතු කරනවා ඒ BD මේක හදලා මට ඊළඟින් මම ගෙනියන්න එතකොට උත්තරේ තමයි දැන් මේකට මේකේ ප්‍රවර මේකට කියන නිසා අපිට පස්සේ තුනක් තියෙන්නේ B C P ත්‍රිකෝණයේ වර්ගඵලයට එකතු කරනවා AB PB වර්ගඵලය සමාන ADQ ත්‍රිකෝණයේ වර්ගඵලයට එකතු කරනවා අපෝ AP ABP ප්‍රත්‍යක්ෂ දැන් ප්‍රත්‍යක්ෂ කියන අපි තමයි දැන් මේ දෙකට මොන බ්‍රැකට් එක වහන්න දාලා මේ දෙකෙන් හැදෙන රූපේ මොකක්ද ABCD දෙපැත්තෙන් හැදෙනවා ABP ආදී කොට කියන්නේ මේ දෙක තියෙන එකම ආධාරකයේ හා ඒකම සමාන්තර අතර ඒ නිසා මේ වර්ගඵලයේ සමාන දැන් ප්‍රමේය කැටියට විතරම පාවිච්චි කරන්න. හැබැයි හඳුර ගන්න ඕන මොන සමාන්තර රේඛාවක අතරද තියෙන්නේ මොකක්ද ආධාරය. මේකේ තව පොඩි තියෙන පොඩි දිගුවක් එක්ස්ටෙන්ෂන් එකක්. වදන්වල දිගුව මේක විශේෂ අවස්ථාවක් තමයි නේද? එකක් ගණන් හදනකොට ඔයගොල්ලන් දැක්කොත් අමුර ගන්න ඕනේ මේ හරිනේ ඔය ගණන් හදලා ඔය කහවුරු කර ගන්න ඕනේ ඔලුවට ගණන් දෙකක් නැත්නම් වෙන්නේ නැහැ මේ මේක තියෙන තව විදිහකට කතා කරමු මොන සමාන්තර රේඛාවක් තියෙනවනේ සමාන්තර රාශ දෙකක් තියෙනවා මෙතන එකයි මෙතන එකයි හැබැයි
මේ දෙක සමානයි. මේක 6cm නම් මේකත් 6cm. කේ වර්ගය සමානයි. එකම නෙමෙයි සමාන වර්ග. ආදා. එකම කියන්නේ අර්ගෙ කියන්නේ මොකක්ද? එකම ආධාරකයේ සහ එකම සමාන්තරකද? මේක තියෙන්නේ සමාන ආධාරක හා එකම සමාන්තර. මේ දෙක එකට මෙහෙම තල් වෙලා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ මේ දෙක කෝඩේක දීච්ච දෙක අහ දෙපැත්තට වෙන් කරලා තියෙන්නේ මේ දෙක. මේ සමාන්තරක මෙහාටත් වල මේක මෙහාටත්. හරි. එතකොට මේ දෙක වර්ගඵලයෙන් සමානයි. හේතුව මේ දෙක අතර සමානයි කියන බින්දුව. ආධාරක දෙක සමාන වුණා. එතකොට සමාන ආධාරය කියන වචන වෙනස් කරන්න. අරකට ලියන්නේ එකම ආධාර කියනවා. මේක කියන්නේ සමාන ආධාරක එකම සමාන්තරකදී සමාන්තරාස වර්ගඵලයෙන් සමානයි. මේක දැක්කොත් ඔය දෙකේ වර්ගඵලය සමානයි. ඒකේ සමාන. ඒ නිසා එකම ආධාර මේ දෙක අතර තියෙනවා. ඔයගලන්ට එතන මම රූපයක් ඇඳලා තියෙනවා. එනවාද ෆොටෝ ඇතුලේ. මේ වගේ දෙකක් ඇඳලා ඉඳලා තියෙනවා. දැන් මේ ගාරකින් පේනවානේ නිකන් ඔළුවට ගන්න මේ කතාව දෙන්නේ හරිද මේකයි මේකයි සමානයි කියලා මිනි දෙකක් ගහලා තියෙනවා ඒකෙන් උගලට තේරෙන්නේ නැහැ මේ දෙක සමාන්තරයි ඒත් මේක තියෙන්නේ එකම ආධාරකයි ඒ නිසා අර අපි ලියන්න මේ A B C D වර්ගඵලය සමානයි P Q R S වර්ගඵලය හේතු යන සමාන ආධාරක එකම සමාන්තර රේඛාව සමාන්තර අර්ථකද විතර සමාන එකම ආධාරකය හා එකම සමාන්තර එකම සමාන ආධාරක එකම නෙමෙයි සමාන ආධාරක එකම සමාන්තර ආධාරය දෙක සමානයි හැබැයි එකම සමාන්තරයක් තියෙනවා. ප්‍රමේ තියෙන එකම ආධාරකේ හා එකම සමාන්තරයක් තියෙනවා. දැන් අහන්න දැන්. මේ දැන් ඒකෝ ප්‍රමේ තුනක් තියෙනවා කියලානේ. අංග සමකරන්න පුළුවන් මොනවා හරි විදිහකට. හැබැයි දැන් මම පොඩි අවුලක් තියෙන මේක තමයි මේ පෙන්නේ මදි කියලා. මේ දැන් මේ ප්‍රමේ දාන්න සමාන්තර රේඛා දෙකක් අතරට දා ප්‍රමේ තියෙන්නේ ත්‍රිකෝණය සමාන්තරස්සය විතරයි. හරිද? හරි. දැන් මේ ඕගලන් සමහර වෙලාවට මෙන්න මෙහෙම අවුලක්. ඕම සමාන්තරස්සය තියෙනවා. හරිද? දැන් එතකොට මේ සමාන්තරස්සය තියෙන්නේ මේ ආධාරකේ හා මේ සමාන්තර රේඛා දෙක අතර ඉතර ගන්නවා. විද තැන්වල නැහැ. මේක ආධාරකේ මේ සමාන්තර රේඛා දෙක අතර තියෙනවා. පාදක තමයි කියන්නේ මේ විදිහට ඇන්ලොත් ඉතින් මේ දෙක අතරේ තියෙන පැහැදිලි කියන්නේ අනං හන්නකොට අර මුදේ යනවා නැතුව සිනා සමහරක් දැනවා හරිනේ හරි දැන් ඉතින් ටිකක් පේනවා මදි පේන විදිහ හදා ගන්නවා පේන විදිහ ඇස් පේනවා පේනවා අර සමහර තියෙන රූප අර බුදු රූපේම ඒ ජපානයේ බුදු රූප වෙනහල තියෙන සමහර නිකම් පොත් 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 කොලයක් තියෙනවා ඒක දිහා එකක් කරලා බලනකොට මේ වස්තු මුදු රූපයක් හරි මොකක්ද රූපයක් වෙනවා. සමහර වෙලාවට තේරෙන්නේම නැහැ. නිකාම ඉන්න පොඩි 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 හැමදාම පාට 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 ඉරෙන්නේ නැහැ කියලා කියනවා. ඒක ASCII ඔක්කොම දිනගත බලනකොට තමයි මුදු රූපේ. ඒ වගේ මේකෙත් තියෙනවා. ඉරි ගහලා අරෝමන් කරලා තියෙන අපට ඕන රූප ASCII තියෙනවා. ඒක පිටක් ඉතින් අදල බුදු කරනවා. ආගලින් පොඩ්ඩක් ඉතලා කරත්තා කරලා මේ උදාහරණ හැටියට මම හදන්නේ අල්ල ගන්න ඕනේ අර සිද්දවල් මේකේ තර අපේ ප්‍රසිද්ධ ක්‍රම දෙක තියෙනවා මොකද මොනවායි දෙකක් සමානයි කියලා ගන්න ඕනේ කියලා මම පොදු වර්ගඵලය අයින් කරලා ඉතින් දෙක සමාන කරලා එක විදිහක් අනිත් එක තමයි එහෙම පොදු වර්ගඵල නැත්නම් අරයට සමාන එකක් වෙන මොහොත වෙනවා මෙයන් සමානයි කියලා නම් ඒ දෙක සමාන නම් ඒ දෙක නිතර නිතර පාවිච්චි කරන ක්‍රමය කවුරුත් කියන්නේ මේ ගානට මේක මේ ගානට මේක කියලා සමාන අඳ ගන්නවා අපි ගමු මේ දක්ෂටික අපි ලබු කරනවා A B C D සහ A B C D සහ A B E සමාන්තරව මේක සමාන්තරයි එතකොට මේකත් සමාන්තරයි නේද මේක මෙහාටත් සමාන්තරයි මේක තනිකර රේඛාවක් නෙවෙයි නේද මේ දෙක සමාන්තරයි මේ දෙකත් සමාන්තරයි හරි
योग समांतर है, विजोग समांतर है, तेजगत समांतर है, लखन बच्चे मित्र अपुरा कहा कि मैं ठीक है දැන් ඔන්න පොඩි අවුලක් තියෙනවා හදන්න හරි හරි දැන් අපිට සාධනය කරන්න ඕනේ BGDE පොඩ්ඩක් අපි පාඩ කරගන්න මොකක් හරි ලොජික් ටිකක් හරි දැනටනේ ලොජික් ටිකක් හරි මොනවා හරි දාගන්න ඕනේ කියලා නේද ඉන්නේ ඔන්න ඔක එකක් හරි අනිත් එක AGE AGE අනේ ोण මේ ප්‍රමේයදී පාරමී පාඩම් ගන්නකොට අනිවාර්යයෙන්ම රූප එක්ක ත්‍රිකෝණ එක්ක සමාන්තරස්ස තියෙනවා නැත්නම් ප්‍රමේය දාන්න බෑ ප්‍රමේය තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ත්‍රිකෝණ සහ සමාන්තරස්ස පිට ඔන්න දැන් ඉතකොට ඔයාලා ඕනෙට එන්න ඕනේ මේක සමාන්තරස්ස ත්‍රිකෝණවත් නෙවෙයි නම් ඒ දෙන්න සමාන්තරස්ස ගැන ත්‍රිකෝණත් හරිය පොඩ්ඩක් නෑකමක් තියෙනවා තේනවද තේනවද පොඩි නෑකමක් තියෙනවා මෙන්න මේ සමාන්තරස්ස ඔව් මේකේ මෙන්න මේ සමාන්තරස්යෙන් පොඩි ගැළයක් මෙන්න මේ කැල් නැතිලා ඉන්නේ මේ සමාන්තරය නිසා මේ මොනේ ආ එහෙනම් මෙන්න මේක පොඩි ගැළල මේ ගැළල අයින් වෙලා වගේ මේකේ මේකේ ඒක තේරෙනවා මේ සමාන්තරස්යෙන් මේ සුදු පාට ත්‍රිකෝණය කළාම අපට ඕන මේ මුදිකේ මේ සමාන්තරස්යෙන් සුදු පාට ගැළලම කළොත් අපට ඕන මේ මේවා පොදුවක් දැන් එහෙනම් අපි කරන්නේ පොදුවරේ ඵලයේ කියන්නේ අඩු කරන්නේ දැන් තියෙන්නේ මෙන්න මේ සමාන්තරස්ය මේ සමාන්තරස්ය වර්ගඵලයෙන් සමානකයි දැන් අපි මේ සමාන්තරස් දෙක දාගන්නුනේ සමාන්තරස් දෙකක් අතර කොහොමද අපි දාගන්නේ මේ සමාන්තර ලේඛාගෙන් එකක් උද ආදායේ ඇතර මේ කියන සමාන්තරය මේ දෙකක් තියෙන්නේ ඔය දෙපාර්ත කියනවා සමාන්තරස් දෙකේ සමාන්තරස් දෙක කියනවාද නම් කියන්නකෝ A B C D. එතින් A B C D. කවුද ආධාරකය? A B. එතින් ආධාරක A B. මේ සමාන්තරස්යන් ගැන මේ දෙක අතර මෙතන. ඒකෙත් ආධාරක A B. එහෙනම් අපි ක්‍රමයේ කෙලින්ම දාන්න පුළුවන්. A B ආධාරයෙන් උඩ A B C D කියන මේ සමාන්තර රේඛා දෙකත් A B ආධාරයෙන් උඩ මේ සමාන්තරස් කියන මේ දෙක අතර එහෙනම් කෙලින්ම මේ සමාන්තරස් දෙක වර්ගඵලයේ සමාන ක්‍රමයේ දිනන. එකම ආධාරක එකම ඒක ලියනකොට මම කියන්නේ නැහැ එකම AB ආකාරයකට එකම AB ECF සමාන්තර අතර කියලා කියනවා හරි මම කියන්නේ මේක තේරුම් ගන්න ඉතින් සමානක කෙලින්ම ප්‍රමේයයි මේ සමාන්තරස්යයි මේ සමාන්තරස්ය සමාන වෙනකොට මේ සමාන්තර දෙපාරට අතරින් දෙන්නකොට හරි ඉන්නේ මේ ආකාරය කියන්නේ මේක පොතම ආකාරය පොදු ආකාරයෙන් සමාන පොතේ පොදු ආකාරය කියලා කියනවා වර්ග 5 හරිද එතකොට ලියන මෙන්න මේ එකම AB ආධාරක එකම ආධාරය කියන්නේ නැතුව ආධාරකේ නම ලියන්න ඕනේ එකම AB ආධාරකයේ සහ AB කමා CF සමාන්තර රේඛා අතර එකේ එකේ ලියන්න එකම AB ආධාරකය සහ එකම AB CA සමාන්තර රේඛා එකම කියලා කියන ගමන් CA AB සමාන්තර රේඛාද කියලා. සමහරවිට මේ AB CA නොලිය එකම සමාන්තර රේඛා අතර ගුවන් ලකුණු වෙනවා. බලන්න
අනේ කොහොමද සර් අපිට එහෙම තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඒක තේරෙන විදිහටම දැන් කියා දෙන්න බෑ. බතහ ගන්න මේ පාට පාට යන විතර නම් මේ කොහොමද මට තේරෙනවා. පාට පාට. මේ තුන් දෙනාම සමානයි. නෑ. ඊළඟට මේ දෙන්නා සමානයි. සහ මේ දෙන්නා සමානයි. ඒකම සමානකම එක මේ මේ දෙකක් සමානයි. මේ දෙකක් සමානයි. මේ තුනම සමානයි. පැහැදිලිද එතකොට? හරි. මේ බාර කියලා කියනවා. හරිද ඉවරද? හරි. AD සමාන්තරයි BH සමාන්තරයි CH. එකයි. ඒක ලඟම කරගන්න ඕනේ බාරද. ලඟම කරගන්නේ නැහැ. AB සමාන්තරයි BC. BC නැතිනම් හරියට නෙමෙයි ඔතනින් මේක සමාන්තරය ලබනවා. සහ BC සමාන්තරයි A හරි සාධනය කරනවා A B C D වර්ගය A B C D වර්ගය A B C D එක සමාන්තර අංශයක් නෙවෙයි සහ B C F H B C F H B C ඔය කොට කරලා දැන් A B C D නේද? එයා මේක සමාන්තර සම්මේලි මේක කියනවානේ A B A B C D කියන්නේ තියෙනවා. සමානයි B C F H වර්ගකලේ මේක සාධාරණ කරලා ඉතන තියෙන්නේ B C F H එකයි. මේක තමයි අවුලදී A B මේක G D හරිනේ දැන් හරි දැන් බලන්න ඒක තනියම නම් දැකම ගන්න හැදෙන්නේ දැන් හරි A D E C D නේද C නෙවෙයි දැන් බලන්න A D G D මේක තමයි බී ග්‍රැන්ඩ් එකට මේක. මේකට බී ග්‍රැන්ඩ්. අනිත් එකට අපි දාමු එකතු දෙීම ඉතලවත්. බී සී එක. බී සී එක. ඒකත් මේකයි. තේන්නේ නැතිල තමයි අවුල. අන්තිම එකට ගියාම ඕනෑම තමයි. දැන් හොඳට අහගන්නවා කරන්නේ බැහැ. දැන් අපි කරන්න යන්නේ මේ ඔය දෙක පොදුවට බලන්නේ මෙයා වෙනමින් මෙයා වෙනමින් එකෙන් දැන් අපි කරන්නේ අර සෙල්ලම මොකද මෙයාට සමාන එකක් හොයනවා මෙයාටත් සමාන එකක් හොයනවා හොයනකොට මේ දෙක එකම આવුත් වැඩි ලේසි මෙයාටත් PQRS આવුත් මෙයාටත් PQRS આવුත් වැඩි එකෙන් ඉවරයි මේ දෙක සමාන මෙයාට වෙන එකක් આવුත් මෙතෙන්ට ආයෙ ඒකට සමාන වෙනවා ආ ඔන්න ඔතනින් නම් සමානයි එතකොට මේ දෙක සමාන ඔක තමයි කරන ක්‍රම ඒ නිසා දැන් මම ඉස්සෙල්ලාම ගන්නවා ඇයි එහෙම ගන්න කියන එක තමයි ඉස්සෙල්ලාම මම කියන්නේ. ඒක උත්තරන්නේ වෙන ක්‍රමයක් නෑ අපිට. අපි ගාව එක කියන්නේ අංග සම සමාන්තරාශි අංග සම කරන්න නෑ. නේ? හරි. ඒ නිසා දැන් අපි කරන්න යන්නේ බිංදු යන දෙකයි එකතු කිරීම එකයි දෙකම වෙන වෙනම හොයනවා. බිංදු යන දෙක කියන්නේ AB GD මෙයා සමාන එකක් හොයනවා. දැන් මොනද? මෙයා සමාන්තරාශියක් නිසා මෙයාව අපි දාගන්නවනේ සමාන්තර රේඛා දෙකක් අතරට. ක්‍රමයේ දන්න ගෑන නැත්නම් හැම විශ්ෙම අපි දුරු ගමන අපට ඕනේ මුත්තේ සමාන්තර රේඛා දෙකක් අතරට දාගන්න. පුළුවන් දාගන්න. එහෙනම් බල සමාන්තර රේඛා දෙකක්. අතුරු ගිනවන දෙකක් පේනවා. බිංදුවයි එක සමාන්තර රේඛා දෙකක් අතරට දාගන්න. ඒ දෙක පේනවද?
මේ සමාන්තර රේඛා දෙක අතර තියෙනවා තෝර වෙන සමාන්තර රැස්ක තියෙනද තේනවා නේද මෙහෙම තියෙනවා හරි කියලා දෙන්න B C E A නැත්නම් A B C E ආදරයෙන් ඉතින් හරිද හරි නම් කියන්නේ B C E A නම් මේකත් ඒකම තමයි A B C E ඒ තමයි. ඒක ඇත්තටම තේරුම් ගන්න මේ සමාන්තර රාශිය මේ සමාන්තර රාශියට සමානයි. මේ සමාන්තර රාශිය මේකටම සමානයි. ඒ දෙකේ හතර කියන්නේ ABC. වැඩි හරියට. හරි ඒක තමයි. ඒසි ගන්න තේන්නේ ඒවා සමාන්තර එකයි අතරට දාගෙන තියෙන්නේ. සමාන්තර එකද ලක්ෂක වින්ගෝලන්න අපටම සමාන්තර. දන්න ලකුණ දාලා තියෙනවා මේ දෙක අතර ඉන්නේ. එතකොට ආධාරය කියන්නේ මේ වේව්ස් වගේ අතර තියෙන්නේ ඇදටැමලා තියෙන ආධාරය. ඒ ආධාරය තුල තියෙන තව සමාන්තර රැස්ක තමයි මේ අනේ. ඔව්. මේ ආධාරින් මෙහෙම තියෙන්නේ. එතකොට මෙයා මේකටම සහ එයා කියන්නේ මේකම. A B C E කියලා මේක දිලිවා. අරගෙන දියන්නවා කියන B C E A කියලා අපි ඒකට A B C E කියනවා. මේ දෙක සමාන වෙනවා. ඉතින් හදාගන්න ගන්න තියෙනවා. ඒ නැත්නම් තාම ඔබල නුනේ නැහැ. අහ උත්තර ගන්න ඕන. අහන්න ඕන. දැන් පළවෙනි පේජ් එක. පේජ් වලින් එකම අන්න එකෙන් තමයි අල්ලගන්නේ. එකම A B ආකාරයේ A B समा C D समांतर रेखा A B C මේ ගන්න පරණ පොතේ තිබුණා දැන් අලුත් පොතකට අරන් එතන පුරවන්න තහ ආධාර කවුද ආධාරකේ ඒ BC ආධාරකේ සහ BC ආ BC සමාන AF මේ දෙක සමාන්තර එකයි මේකයි මේකයි ඒවත් එහා තරවල මෙහා තරවල සමාන්තර එකක් මේ දෙකම එකයි එම නිසා මේකත් මේක සමාන්තර වෙන නිසා ABC වලට පරි G ये भी जी भी वाला है समान है ये ई एफ एक्स का है प्रत्यक्ष है ये समान है इनका प्रत्यक्ष අපි එනවා මේ ලින්කේ කටුනා මත නවත්තමු අනිද්දා සිද්ධ ප්‍රමේය දික් කරනවා
අනිත් කීමට ඔයගොල්ලන් හම්බෙලා නැති කියන්නේ හම්බෙලා නැති අය ඉන්නවා නම් සයන්ස් එකේ ගත හැකි. අපි ගත්තානේ ක්ලාස් එකට ආපහු ගත්තානේ නේ. ආය නැත්තම් ගන්න ධර්ම සටහනේ අලුත් පාඩම ඒක නම් කරගන්න ඕනේ. ඒක බාහිර වෙනවම. කලින් ගන්න. මේවා නම් ඉතින් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ආවත් එන්න ලක්ෂණ දෙකක් තුනක් තමයි. ඊළඟ පාඩම බාර කරගන්න මේකෙන් ලක්ෂණ 10ක ගානක් තෙලින්ම වෙන්නේ. හරි. එහෙනම් ඉතුරු ප්‍රමේයයක අපි අනිත් දවසේ